නිදි මතයි කියලා හරියන්නේ නැහැ. නැගිටලාම ඉන්නම වෙනවා. සාමාන්‍ය සමය 29 වෙන සතිය ඔක්තෝබර් 19 අඟහරුවාදා මෙනෙහි කිරීම මගේ ප්‍රමාණතේ. අවදිව සිටීම. අවදිව ඉන්නේ හේතුවක් එක්ක. නිින්දයක් නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. අත සාමාන්‍යයෙන් අවදි වෙලා ඉන්න නිින්දයක් නැතිකොට නැගිටලා ඉන්න එක එක අසනීපයක්. හැබැයි සාමාන්‍යයෙන් අපි අවදි වෙලා ඉන්න හේතුවක් එක්ක. නැගිටලා ඉන්නේ බලාපොරොත්තුවක් එක්ක. ඒකෝර නැගිටලා ඉන්න කාරණාව තමයි ඒ ඉෂ්ට වෙන තාම නොදකින නොපෙනෙන තේරෙන්නේ නැති ගෝචර වෙන්නේ නැති දෙයක් කරා බලාපොරොත්තු ඒක ඉෂ්ට වෙන කම් බලාපොරොත්තු වෙන්න. ඒ ස්වාමීන් වහන්සේ ජෙරුසලමේ නතර වෙන්න කියලා ඉහලින් ලැබෙන බලාපොරොත්තු ඉහලින් ලැබෙන බලය එනකන් නතර වෙන්න කිව්ව එකයි. ලුක් 24 49 ඒක බලාපොරොත්තු එක්ක බලාගෙන සිටීමක්. අවදි වෙලායිම එකම ප්‍රමාණතරේ එහෙම බලාපොරොත්තු එක්ක ඉන්නේ අපිට දෙයක් නැති වෙච්ච තැන ඉඳන් නෙමෙයිද? අපෙන් දෙයක් ගිලිහෙච්ච තැන ඉඳන් නෙමෙයිද? අපිට අපි බිඳගත්තු දෙයක් ඉඳන් නෙමෙයිද? අපි විනාශ කරගත්තු දෙයක් ඉඳන් නෙමෙයිද? නැත්නම් අපි අද ඉන්න තැනේ එහා දෙයක් පොරොන්දුවක් එක්ක අයිති කරගන්න ඊළඟ පියවරක් කරා නෙමෙයිද? ස්වාමීන් වහන්සේ අද කතා කළා කියනවා එක මිනිසෙකු නිසා පාපය නිසා මරණයත් දෝකිර පිසියක් මෙන් සියලු මිනිසයන් පව කර බැවි මරණය මුළු මිනිස් සංහතියටම පොදුව පවති. මේක තමයි නැති වෙච්ච දෙය. ඒතරේ නැති වෙච්ච කාලකන්ණි භූමියෙන් ඉඳන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නේ පොරොන්දුවක් එක්ක. බලාපොරොත්තුවක් එක්ක. එමෙලද බලාගෙන ඉන්න කිතරමක් නැහැ. ඒතරෝ අද උන්වහන්සේ කතා කරලා කියන්නේ මේ පොරොන්දුව එනකන් ඔබ අවදි වෙන්න කියලා. බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. අගේ ප්‍රමාණතේ අවදි වෙලා ඉන්නවා කියලා කියන්නේ හුදෙක් ඔයේ ඉන්න ඉඳීමක් නෙමෙයි. ඒ අවදි වෙලා ඉඳීම බලාපොරොත්තුවේ ගමනක් කරා යන තැන. එයාලා පාළු කරේ ගමනක් ගියා පොරොන්දුවේශය කරා. ඒතර බලාගෙන ඉඳීම කියද්දි ඇත්තටම බලාගෙන ඉන්නව නෙමෙයි බලාගෙන යෑමක් ඒක. පොරොන්දුව කරා යෑමක් මගේ ප්‍රමාණතේ. ඒතර නැති වෙච්ච දේ මොකද වෙන්නේ? ඒ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාව ආදම්ගේ පාපී සමාවෙන් සියලු මිනිසයන් පෞකල බැවින් මරණය මුළු මිනිස් සංගතින පොදුව පවති. ඒ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත් ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ එක මිනිසෙකුගේ පාපය හැම මිනිසෙකුගේම මිනිසාගේම මරණයට හේතු නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එකම මිනිසයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආශිර්වාද ගෙන දීමේ අමුතුම හේතුවක් උබැවිනි. එයයි බලාගෙන ඉන්නේ අපි. නැති වෙච්ච පාපී තත්ත්වෙල ඉඳන් ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව බලාගෙන ඉන්න තැනක්. බලාපොරොත්තුෙන් ඉන්න තැනක්. මගේ ප්‍රමාණතේ වචනේ කතා කරලා කියන එකයි. එක මිනිසෙකුගේ පාපය නිසා එක තැනැත්තෙකු මගින් මරණය සියල්ලන් කෙරෙහි රජකම් කළේ නම් කුතරම් අධික ලෙස දේව වරප්‍රසාදය හා දමිටු බවට පැමිණීමේ දීමනාව ලැබෙන හැමදෙනම එකම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන ජීවනයේ රජකම් අත්කර නොගනීද? එතකොට ආදම්ගේ නැති වෙච්ච දේ නව ආදම් විසින් ඇති කරනවා. එතකොට ඔබට මට ඒ පොරොන්දුව කරා බලාගෙන ඉන්න කාලයක්. බලාපොරොත්තුෙන් ඉන්න කාලය. ඒක මහා බලාපොරොත්තුවකින් ජීවිතකමකින් හති නැති ඇති නැති තැනක ඔබ බලාගෙන ඉන්නවා. එකනම් දිගන එක අනිවාර්යයි. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ එන්නේ කොයි වෙලාවෙද කියන එක. අප්‍රමාණතේදී රාස කතා කළා කියලා ව්‍යවස්ථා මෙසේ එක මිනිසුකගේ පාප ක්‍රියාව නිසා හැම මිනිසාටම දඬුව මීරණම පැමිණියේ නම් එක මිනිසුකගේ දමිඩු ක්‍රියාව නිසා හැමදෙම ජීවනයේ නිදොස්කමේ පරප්‍රසාද ලැබුණු ඇත. එක මිනිසුකගේ අකීකරුකමින් සියල්ලම පෞකාරයන් උසෙම එක මිනිස්කගේ කීකරුකමෙන් සියල්ලෝම දමිටු බවට පමනු ලැබේ. බලන්න නැති වෙච්ච තැන සෑ ඇති වෙන තැන. ඒතර ජේසු ස්වාමීන් වහන්සේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතයට නැති වෙච්ච දේ ව්‍යසනය වාසනාවක් කරන්න එන මොහොතක්. මගේ ප්‍රමාණතේ හරියට මනාලය යනවා වගේ. මනාලය එනකම්
බලාගෙන ඉන්න සේවකයෝ වගේ ඔබගේ ඉඟපටිය බැඳ ගන්න පහන් දල්වා තබා ගන්න තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු පෙරලා ආවුත් දොරට තට්ටු කළාම දොර අරිනවා සහුගේ ඊම බලා සිටින මනුෂ්‍යලා සමාන සිට ලස්සන දෙකට ගිහිලා තියෙන ඒ සරණ මංගල්‍යයට ගිහිලා තියෙන ස්වාමියාගේ ජීවිතේ සම්පූර්ණ වෙනවා ඇත්තටම උන්වහන්සේ ස්වාමියා වෙද්දි ඔබ මම තමයි බිරිඳ වෙන්නේ මනාලිය වෙන්නේ උන්වහන්සේ මනාලිය සභාව මනාලිය ඇත්තටම විවාහ කරගන්නේ ඔබව මාව ඒ සම්පූර්ණත්වයේ විඳින්න එනවා කියන තැනදී බලාගෙන ඉන්න එක ස්වාමියා එනකම් මහා ආදරයෙන් ආසාවකින් බලාගෙන ඉන්නවා සේවකයාගේ අරමුණ තියෙන ස්වාමියාත් එක්ක තියෙන බැඳීමත් එක්ක සේවකයා බලාගෙන ඉන්න ස්වාමියා එනකම්ම වෙන දෙබිඩි ජීවිත නැහැ වෙන අරමුණක් නැහැ එතකොට ස්වාමියා එනවා කියලා දන්නවා ස්වාමියා අතාරින්නේ නැහැ කියලා දන්නවා එහෙම තැනක තම ස්වාමියා ගිහිල්ලා පේන්න නැහැ ඒ හිස් තැන පාළුව කවුරුත් නැති තැන උන්වහන්සේ වෙන කෙනෙක්ව ගෙන්න ගන්න නැතුව ස්වාමින් වහන්සේ වෙනුවෙන්ම ඉන්න තැන බලාගෙන ඉන්න තැන ඒ කාලේ අපිට තේරෙන්නේ නැහැ මම ප්‍රමාදරි කාලය පරාසය අතරේ ස්වාමිනස කටයුතු කරනවා නමුත් ඔබට මට කාලය පරාසය කියන්නේ ප්‍රශ්නයක් තාම නැහැ තාම නැහැ තාම නැහැ බැරිම තැන අතාරලා දානවා නමුත් බලාපොරොත්තු කියලා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි ඒ දේ ඉෂ්ට වෙන්න කම්ම අපි ඉන්නවා සබ් බහන් දල්වගෙන ඒ කියන්නේ යඥාවේ අවදි වෙච්ච ජීවිතයක් ඉංගපටිය බැඳගෙන එපිස 6 උනාසේ කතා කරලා කියනවා සත්‍ය නැමති ඉංගපටිය බැඳගත් එක ඒ කියන්නේ ස්වාමියා ආවම පස්ථාන කරන්න තන හැබැයි මේ ස්වාමියා වෙනස් මගේ ප්‍රමාණතිනේ ස්වාමියා එන කල දාසයන් අවදි සිටු ඔහුදුටුවොත් ඒ දාසු භාග්‍යවන්තයෝය ඇත්තෙනම මම ඔබට කියමි ඔහු තමගේ ඉංගපටිය බැඳ ඔවුන් කැමති හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ එහෙම ස්වාමියා කරන්නේ නැහැ මගේ ප්‍රමාණතිනේ ස්වාමියා මොකද දින බඩ බැනේ සේවකයන් උපස්ථාන කරන්නේ ඒ වාසගේ සම්බන්ධකම් එලිදරව තුනේ 20 වෙනස් කතා කරලා කියනවා මම ඔබගේ දොරට තට්ටු කරන ඔබ දොර ඇරියොත් ඔබත් කිඳගෙන කැම කරනවා ජීවිතේ බෙදා ගන්නවා ඊපස් උන්වහන්සේ ඔබට උපස්ථාන කරනවා කියද්දී මහා ආදරයක ඔබගේ ජීවිතයට ජීවිතේ පුරවන විදිය හැබැයි ඒක අවදි වෙන්න ඕනේ බලාගෙන මහා ක්‍රියාකාරී බලාගෙන සිටීම බලාපොරොත්තුව දරාගෙන බලාපොරොත්තු පුරන්දුව දරාගෙන බලාපොරොත්තුවේ අවදි සිටීම උනස් කතා කරලා කියනවා පාපේ බහුල වැඩි දැන වරප්‍රසාදීකට වඩා දින අපේ ජීවිතේ කඩාගෙන වැටීම වැරදි විනාශ කරගත් තැන් නන්නත්තර වෙච්ච තැන් මොන තරම් තියෙනවද මගේ ප්‍රමාදේ හැබැයි උනස් කියනවා පාපේ බහුල වැඩි දැන වරප්‍රසාදීකට වඩා දින වෘතින බලාගෙන ඉන්න ඒ පොරොන්දුව ඉෂ්ට වෙනකම්ම මහා දයාබර බලාගෙන ඉන්න අතරින්න එපා ඔබට අවුරුද්දක් අවුරුදු 1000ක් උනාසේ කවුරු දවසක් වගේ ඔබගේ එක දවසක් උනාසේ අවුරුදු 1000ක් වගේ වෙලාවට රැවටෙන්නට එපා හිතට රැවටෙන්න නැතුව ඉන්න උන්වහන්සේ නමයි කතා කරලා කියන අවසානයේ ඇත්තෙන්ම ඔබට කියමි ඔහු දෙවන යාමේදී තුම්මන යාමේදී වූ අවුත් එලෙසම දකින්නේ නම් ඒ දවසේ භාග්‍යවන්තයෝ. කොයි වෙලාවෙද ඉන්නේ ආයි උදාසේ යන එන අත්දැකීම. උදාසේව දැනෙන්නේ නැති අධ්‍යාත්මික වියලි කාලයක්. ජීවිතේ පිඟාන හොදන කාලයක්. පාළු කරේක යන කාලයක්. සමිනස් කතා කරලා කියන්නේ ඒකයි. ඒ යන ගමනේදී බලාගෙන ඉන්න උදාසේ මහා පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරනවාමයි. එනිසා ඔබට විසි කරන්න දෙයක් නැහැ. ඔබට අතාරින්න දෙයක් නැහැ. හැම දෙයක්ම ඉවරයි කියලා බලාපොරොත්තු නැති කරගන්න දෙයක් නැහැ. ඔබ වෙච්ච හැම දෙයකටම උත්තර උනාසි දාව තියෙනවා. ඒ උත්තරය අරගෙන මහා මංගල භෝජනයක විඳගන්න ඒ මහා දයාබර සම්බන්ධතාවයට යන්න. ස්වාමිනාසේනවා. එනිසා අවදි වෙන්න අවදි වෙන්න උනාසි ඔබට ඔබගෙන් මගෙන් ඉල්ලන එකම දේ බව දැනගන්න ආරාධනා කරනවා. Amen. Just be done.